ඊජිප්ත වෙදී සිනායි අර්ධද්වීපයේ හසානා ප්‍රදේශයට කඩා වැටුණු රුසියානු ගුවන් යානයේ සුන්බුන් සෙවීමේ කටයුතු පුළුල් කර තිබෙනවා. එම ගුවන් අනතුරින් යානයේ ගමන්ගත මගින් සහ කාර්ය මණ්ඩලයේ ඇතුළු 224 දෙනාම ජීවිතක්ෂයට පත් වුණා. අනතුරින් මියගිය රුසියානුවන් වෙනුවෙන් අද රුසියාවේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රුසියානු කොගල මාෆියා ගුවන් සමාගමට අයත් යානය ඊයේ පෙරවරුවේ ඊජිප්තුවේ ශ්‍රාම්මල් ෂේක් ගුවන් තුඩුපලින් ගමන් ආරම්භ කර සුළු වේලාවකට පසු සිනායි අර්ධද්වීපයේ හසානා ප්‍රදේශයට කඩා වැටුණා. මේ වන විට යානයේ සුන්බුන් සහ මලසිරුරු සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර විදේශ වාර්තා පැවසුවේ යානයේ සිටි 163 දෙනෙකුගේ සිරුරු හමු වූ බවයි. විශාල ප්‍රදේශයක් පුරා යානයේ සුන්බුන් විසිරී ඇති බැවින් කිලෝමීටර් 15ක වපසරියක සෝදිසි මෙහෙයුම් පුළුල් කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ පෘථිවිය ආසන්නයෙන් ගමන් ගත් 2015 TB145 ග්‍රාහකයේ රේඩාර් දත්ත ඇසුරින් සැකසූ ත්‍රිමාණ සජීවීකරණ වීඩියෝවක් NASA ආයතනය නිකුත් කර තිබෙනවා. මෙම ග්‍රාහකයේ මීටර 400ක පමණ පළලින් යුතුවන අතර නැවත මෙවැනි ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන්නේ 2027 වසරේදී. සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා. වර්ෂාව හේතුවෙන් එක්ිනිමක් පන්දුවාර 26කට සීමා කෙරුණු මේ තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. අද දහවල් අධහැරුණු වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ වුණේ පැය එකහමාරක පමණ ප්‍රමාදයකින් පසුවයි. කාසිය වාසී දිනයකත් ශ්‍රී ලංකා නායකයා පන්දුවේ යොමු තෝරා ගත්තා. ශ්‍රී ලංකාවද තරඟ ටික්කුණේ ධනුෂ්ක ගුණතිලකට සහ ශේහන් ජයසූරියට ජාත්‍යන්තර එක්දින වරම් හිමි කර දෙමින් ලකුණු 24ක් වෙද්දී කොදෙව් පිටකරුවන් තිදෙනෙක් නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට සුරංගලක් මල් සමත් වුණා. අනතුරු ඇදහැරුණු වර්ෂාව හේතුවෙන් පැය 3කට අධික කාලයක් නවතා දමා තිබූ තරඟය නැවත ආරම්භ වුණේ එක් ඉනිමක් පන්දුවාර 26කට සීමා කරමින්. බටහිරින්දී කොදෙව්වන් නියමිත පන්දුවාර 26 තුළ කඩු 8ක් දෙවී ලකුණු 159ක් ලබා ගත්තා. අන්ඩ්‍රේ රසල් පන්දු 24කදී වේගවත් ලකුණු 41ක් රැස් කළේ 4.3ක් සහ 6.3ක් සමගින්. ඩරන් බ්‍රාවෝ ලකුණු 38යි. ඉනිමේ අවසන් පන්දුවාර කිහිපය තුළ ප්‍රවේගකාරී ප්‍රතිහරමයක නිරත වූ නායක ජේසන් හෝල්ඩ් පන්දු 13කින් ලකුණු 36ක් ලබා ගත්තා. ඒ 4.2ක් සහ 6.3ක් සමගින්. පන්දුවේදී සුරංග ලක්මාල් කඩුලු 3ක් සහ ජන්ත මෙන්ඩිස් කඩුලු 2ක් බිඳහෙළුවා. ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 163ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 46ක් ලබා සිටිනවා.